අපේ පුංචි ප්‍රඥ අවසන් මහා තරගයට අපේ ආරාධනාව පිළිගෙන මෙතනට සැපැමිණි ගෞරවනීය ආරාධිතා මුත්තන්. ඉතින් අපි දැනගන්න කැමතියි දැන් ප්‍රාථමික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වෙනකොට විභාගات එක්ක මුහුණ දෙමින් සිටිනකොට මේ වගේ අමතර වැඩසටහනක් සහභාගීත වීම ඔවුන්ට කොතරම් වැදගත් වෙයිද ඔබතුමාගේ මතය කුමක්ද? ඇත්තටම දැන් සමනල සිරස වැඩසටහන මුළු ශ්‍රී ලංකාව තුලම සෑම දරුවෙක්ම නර්බන තත්වයට අද ඇවිල්ලා තියෙන ජනප්‍රිය වැඩසටහනක් වෙලා තිනවා. ඒ වගේම අර ඔබ පුතා සඳහන් කරා වගේ අපි පොතපතේ පාඩම් වගේම මෙවැනි බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ දරුවාගේ තියෙන බහුවිධ කුසලතා ඉස්මතු වෙන තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් මම සිරස ආයතනයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. අධ්‍යක්ෂ ප්‍රාථමික අධ්‍යාපන සෝමරත්නායක මහත්මිය අපි එතුමියත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔබතුමියගේ තියෙන අදහස සම්මලන සිරස පුංචි ප්‍රඥා වැඩසටහන වගේ වැඩසටහන් පිළිබඳ ඔබතුමිය දරන මතය. සමනල සිරස වැඩසටහන වැනි මෙවැනි වැඩසටහන් තුලින් අපේ දරුවන්ට ලැබෙන සමාජමය අවබෝධය ඉතාම වැදගත්. ඇත්තටම පාසල් අධ්‍යාපනය තුල දැනුම වැනි දේවල් දරුවන්ට ලැබෙනවා. නමුත් දැන් මේ දුවණිය සහ මේ පුතණුවන් මේ අවස්ථාවේ මෙතන මේ කරන වැඩසටහන තුල පවා ඔබ ඒ අත්දැකීම් ලබා ගන්න මෙම ඉද ප්‍රස්තා තුලින් මම ඉතාම ඒ නිසා වැදගත්සේ සලකනවා. පාසල් අධ්‍යාපනය තුලින් ලබන දැනුම ආකල්ප වර්ධනය කුසලතා වර්ධනය වගේ දේවල් දරුවන්ට ලැබුණට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ මෙවැනි වැඩසටහන් තුල. FM සමනල සිරස පුංචි ප්‍රඥාව අවසන් මහා තරගයයි මේ ආරම්භ වෙන්නේ. ඉතාමත්ම අභියෝගාත්මක කාල සීමාවක අපි හැමෝම ඉන්නේ. ඔව්. ඒ අභියෝග වලට මුහුණ දෙමින් අපි ඉස්සරහට යනවා. අභියෝගය කියන්නේ ජීවිතේට එක හයියක්. ඉතින් ඒ හයිය අපේ මේ පුංචි පොඩිත්තන් හැම කෙනෙකුටම ලැබුණා. ඒ පුංචි පොඩිත්තන් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යද්දී මේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා තරගාවලියට සහභාගී වෙද්දී දෙමව්පිය අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ වගේම ගුරු මහත්ම මහත්මීන් අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් මේ සියලු දෙනා අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ නිසා තමයි අභියෝගාත්මක කාල සීමාවකදී වුවත් අපි අතිශය සාර්ථකව සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 මේ විදියට පවත්වලා අද දවසේ අවසන් මහා තරගය දක්වා තරගාවලිය අරගෙන ආවේ. මේ කටයුත්ත වෙනුවෙන් අපිත් එක්ක හිටපු හැම දිනාටම අපි ආදරේ ගෞරව කරන ඔබේ ලෙන්ගතුකමට ඔබේ සහයෝගයට ඔබේ ශක්තියට අපි ඔක්කොම එකතු වෙලා ගහමු ලස්සන අත්පුඩියක්. හොඳයි එහෙමනම් අද දවසේදී මේ සමනල සිරස පුංචි ප්‍රඥා අවසන් මහා තරගයට අපි ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරපු බොහෝ පිරිසක් ඉන්නවා. සම්භාවනීය අමුත්තන් පිළිගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔව්. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහත්මයා ඉතාමත්ම ගෞරවයෙන් අප පිළිගන්නවා මේ මොහොතේදී. ඒ වගේම සිරස FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මහතාව පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ප්‍රාථමික අධ්‍යාපන සෝම රත්නායක මහත්මිය ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අධ්‍යක්ෂ සංගීත සිරස FM නිහාල් වික්‍රම ඉදිරිසූරිය මහතාව පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම බුද්ධි වික්‍රමනායක මහතා අධ්‍යක්ෂ ආලවි MDC Networks පත්විත සමාගම වෙළඳ කළමනාකරු සිරස FM සුදීර සේනාධිර මහතාව අපි පිළිගන්නවා මේ අවස්ථාවට. එතෙක්ම ශහාන ලියනගේ මහත්මිය අලවි කළමනාකරු අපේ ජාතික ආයතනයේ වෙලී ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. පෝෂලිද සොයිසා මහත්මිය සන්නාම කළමනාකරු අපේ ලංකා ආයතනයේ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. චන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා මාධ්‍ය කළමනාකරු දෙන් සුගාන්ත ආයතනයේ වෙලී ආදරෙන් පිළිගන්නවා. දිනුෂ බත්තුහේවා මහතා සහකාර වෙළඳ කළමනාකරු සිරස FM අපි පිළිගන්නවා මේ අවසන් මහා තරගයේ පැවැත්වෙන තරග වේදිකාවේ ප්‍රේක්ෂකයෙක් හැටියට. සහද ඒ වගේම මතක් කරන්නට ඕනේ අපි දවසේදී අධීක්ෂණ කටයුතු සඳහා අපිට සහයෝගය ලබා දෙන අපේ ආදරණීයයන්. අපි මතක් කරමු දුෂන්ත රාජපක්ෂ මහතා නියුජ අධ්‍යාපන අධ්‍යක්ෂ බස්නාහිර පළාත වෙනුවෙන්. ඒ වගේම ශ්‍යාමා පෙරේරා මහත්මියවත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික කොළඹ කලාපය. මේ සියලු දෙනා සමග අද මේ මොහොතේ මේ තරගයේ සාක්ෂිකරුවන් බවට පත් වෙන්නට විදුහල් වලින් ගුරු මහත්ම මහත්මීන් විදුහල්පති වරුන් විදුහල්පතිනියන් පැමිණ සිටිනවා අපි පිළිගමු එය. තරග කරුවන් හඳුනා ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. රටේ ඉතාමත්ම දක්ෂ දරුවන්
විශේෂ පිරිසක් සහභාගී වුණා සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා තරගාවලිය වෙනුවෙන් මාසෙන් මාසෙට අපි පුංචි ප්‍රඥාව බිහි කළා ඒ සඳහාත් බොහෝ දෙනෙක් තරග වැදුනා තරග වැදිලා මාසේ පුංචි ප්‍රඥා බවට පත් වෙලා කෙසේ හෝ තරග කරමින් කඩුළු පැනගෙන 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 ඇවිල්ලා අවසාන වශයෙන් අවසන් පූර්ව තරග කඩුල්ලත් පැනලා අවසන් මහා තරගයට ආපු රටට ඉතා වටිනා දක්ෂ තරග කරුවන් සිය දෙනෙක් ඉන්නවා අපි හඳුනා ගනිමු අද දවසේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා අවසන් මහා තරගයට පැමිණෙන පළමු ඒ දක්ෂ තරග කරුවාව ඉතිහාසයේ රණින් සරසන්නට හැක්කේ එහෙමත් අයෙකුටය මාතර රාහුල විද්‍යාලයේ මෙතුල සස්නදගේ එහෙව් දස්කමක කදිම පෙරනිමිත්තකි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු ලකුණු 197ක් ලබා ගන්නේ කීර්තිමත් රාහුලයේ ඉතිහාසය අලුතින් ලියමිනි ඒ මාතර රාහුලේ එදා මෙදාතුර ඉතිහාසයේ ඉහළම ශිෂ්‍යත්ව ලකුණයි විෂයක් ලෙස ගණිතයට ප්‍රිය මෙතුලගේ විනෝදාංශ වන්නේ පොත් කියවීම සහ ඕගන් වාදනයයි පාසලේ ශිෂ්‍ය නායකයෙක් වන මෙතුල පාසල් සාහිත්‍ය කණ්ඩායමද දහම් පාසලද නියෝජනය කරමින් චිත්‍ර ප්‍රායෝගික දැනුම පද්‍ය ගාථා හා ගායනා තරගවලද ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත සමනල සිරස පුංචි ප්‍රඥා වන්නට දැනුම මුවහත් කරගත යුතුය මතකය පිරිසිදු කරගත යුතුය හිරුට පෙර අවදි වන මෙතුල එය නොපිරිහෙලා ප්‍රගුණ කරන්නකි ඔහුට සමනල සිරස පුංචි ප්‍රඥා වන්නට සුබපතමු මාතර රාහුල විද්‍යාලයේ අභිමානය සමග මෙන්න සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ පළමු තරග කරුවා මෙතුල සස්නද මෙතුලව කඳවාගෙන එන්නේ සමනල සිරස අනුජ සහ ලක්හිති පළමු වසරේ හිමිවන්නේ මෙතුලට දැන් අපි හඳුනා ගන්න සූදානම් මේ අවසන් මහා තරගයේ මේ තරග වේදිකාව මත තමන්ගේ හැකියාව ඔප්පු කරන්නට සූදානමින් ඉන්න දෙවැනි තරග කරුවාව හිරුට කලින් ඇහැරි වනපුත් කරන දරුවෝ දිනක ලොව දිනන්නෝය ආකාශ සිතුම් එබඳු පැතුම් වලින් හිත පුරෝගත් ධෛර්ය සම්පන්න දරුවෙකි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ආකාශ මෙවර ශිෂ්‍යත්වයේදී ලකුණු 196ක් ලබා ගත්තේ ගුරු දෙගුරු ප්‍රාර්ථනා මල් පල ගන්වමිනි චෙස් ඇදීම ක්‍රිකට් ගැසීම පොත් කියවීම බයිසිකල් පැදීම ගී ගායනා කිරීම ඔහුගේ විනෝදාංශයි අලුයම පාඩම් වැඩ අතරතුර සමනල සිරසට සවන් දීම ඔහු සතු පුරුද්දකි එබැවින්ම දිනක සමනල සිරස පුංචි ප්‍රඥා ලෙස කිරුළු පැලඳීම ඔහු දුටු සිහිනයක් විය ඒ සිහිනයේ බොහෝ දුර ගමන් කළ ඔහු දැන් එහි අවසන් කඩයිමතෙක් පැමිණ ඇත සොඳුරු පුරවැසියෙකු වන්නටද ආකාශට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි තවදුරටත් සිරස FM වෙතින් ප්‍රාර්ථනා කරමු. මතුගම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් ආකාශ සිතුම් නානායක්කාර. ආකාශ කඳවාගෙන එන්නේ සමනල සිරස මයන් සහ සොහන් සිං. දැන් හරි දෙන්නෙක් ඉන්නවා. දෙන්න ලෑස්ති. මේ දෙන්නට තව දෙන්නෙක් එකතු වෙන්න ඕනේ. ඔව්. සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා අවසන් මහා තරගයේ මේ තුන්වැනි අදියර අපි ක්‍රියාත්මක කරන්නේ අවසන් මහා තරගයේ තුන්වැනි තරග කරුවා හඳුනාගමු. හැදින ගහ දෙපෙත්තෙන් දැන එදිවි මඟට සොඳුරු හැරවුම් ලක්ෂයක් තිලින කළ සමනල සිරස පුංචි ප්‍රඥා වන්නට මෙවර අකේෂ් ඉමන්දීවුද සිටින්නේ හොඳ සූදානමකිනි. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අකේෂ්ට සිප් කිරිපවන මෑණියන්ය. අකේෂ් ඒ මෑණියන්ගේ නම මලින් සැරසෙව්වේය. ඒ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබා ගනිමිනි. පුංචි ප්‍රඥා කිරුළ දරන්නට පෙරම් පුරන අකේෂ්ගේ ප්‍රිය විෂය ගණිතයයි. චෙස්, බැඩ්මින්ටන්, ක්‍රිකට් ඔහුගේ විනෝදාංශයි. සිය මව්පියන්ට පාසලට ලොවටම සෙත්සෑදීම ඔහුගේ පරමාර්ථයයි. සමනල සිරස පුංචි ප්‍රඥා අභිෂේකය ඒ ගමන් මග රන් පහන් ටැබක් බව ඔහුගේ විශ්වාසයයි. අකේෂ් ඉමන්දිව් රත්නායකට මෙවර සමනල සිරස පුංචි ප්‍රඥාවන්ටත් සිරස FM වෙතින් සුබ බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් අකේෂ් ඉමන්දිව් රත්නායක අකේෂ් රැගෙන එන්නේ අදරෙන් මිනුති සහ විලන් සමනල සිරස වෙනුවෙන් අකේෂ් ඉමන්දිව් දැන් හරි තුන් දෙනෙක් ඉන්නවා තව එක්කෙනයි අඩු
සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයට සහභාගී වෙන මේ තිදෙනාට අභියෝගයක් වන ඊළඟ තරග කරුවාවයි අපි මේ හඳුනාගන්නේ මෙසිරි ලක සතර අත දරුවන්ට සමනල සිරස පුංචි ප්‍රඥා කිරුල උරුමය වයමින් ඒ වරම හිමි කරගන්නට සැරසෙන්නේ දේශිත රශ්මිකය වාරියපොල කටුපත ප්‍රාථමික විදුහලෙන් අකුරු කරන දේශිත පාසල කීර්තිමත් කළේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු ඉන් ලකුණු 194ක්ම ලබා ගත්තේය එසේ ඒසා විශාල ජයකින් ඔහු පාසල් මවට කෘතගුණ දැක්වුවේය පවුලේ එකම දරුවාද වන දේශිත රශ්මික වඩා මනාප විෂය ගණිතයයි දේශිත් පාසලේ මෙන්ම ධම් පාසලේද කැපී පෙනෙන දස්කම් දක්වන්නකි එමතු නොව ඔහු නායකත්වයටද දක්ෂය ඔහු දරූ ශිෂ්‍ය නායක පන්ති නායක තනතුරු ඊට උදාහරණය දෙගුරුන්ගේ සෙනෙහබර රැකවරණය හා පෝෂණය යටතේ ලොව ජය ගන්නට සිහිනමවන දේශිත්ට කරුණාවෙන් මඟ පෙන්වන්න ඔබ්බෝය කෙසේ හෝ වයඹ අභිමානය ලොවට පෙන්වමින් සමනල සිරස පුංචි ප්‍රඥාවන්නට අපි ඔහුට මෙසේ සුබ පතමු කටුපත ප්‍රාථමික විද්‍යාලයේ නියෝජනය කරමින් දේශිත රශ්මික බාලසූරිය දේශිත මේ කැඳවාගෙන ඉන්නේ අපේ තුහන්සා සහ යසිරු සමනල සිරස වෙනුවෙන් දැන් හරි හතර දෙනාම ඉන්නවා හරි දේශිත යන්න තමන්ගේ ස්ථානෙට හතර දෙනාම සූර්යෝ මේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ ලකුණු සටහන් කරන්නේ කවුද කාලගණනය කරන්නේ කවුද කියලා අපි හඳුනා ගන්න සූදානම් ඒ සඳහා ප්‍රසන්ත ලියනාරච්චි සමගින් ගීතිකා මල්ලව ආරච්චි මේ තරගාවලිය තුල අපිත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොකු සහයෝගිකින් බැඳී හිටියා සිරස FM අපිත් එක්ක සිරස මාධ්‍ය ජාලයත් එක්ක විවිධ කටයුතුවලදී අධ්‍යාපන අමාත්‍යාංශය එකට එකතු වෙනවා අද දවසේ මේ මොහොතට තමන්ට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ විශේෂ කටයුත්තක් නිසා අපි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පිළිබඳව හැබැයි එතුමන්ගේ සුබපැතුම මේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගය වෙනුවෙන් එකතු කළා අද දින සමනලස ඉදිරිපත් කරන පුංචි ප්‍රඥා වැඩසටහන විශේෂයෙන්ම කැප වෙලා තියෙන්නේ අපේ පුංචි දරුවන්ගේ දැනුම කුසලතාවය පන්ති කාමරෙන් එහාට ගිහිල්ලා පාසලෙන් එහාට ගිහිල්ලා අමතර දැනුමක් ලබා දෙලා උන්ව පෝෂණය කරන්න. ඒ වගේම 4 5 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්වයට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වීමේදී මේ වැඩසටහන ඉමහත් රුකුලක් වෙනවා කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන් මේ COVID-19 2020 මාර්තු 11 වෙනිදා ආරම්භ කළ පාසල් වැහිලා ගිය කාලවකවානුවක මේ ළමයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද අධ්‍යාපනය අදාළ වුණා. ඒ අදාළ වෙච්ච අධ්‍යාපන තුලින් ඉගැන්වීම් ක්‍රියාවලිය වුණාට මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ළමයි ඉදිරිපත් වීමෙන්ම ඔවුන්ට ඒ තමා ලබාගත්තු කුසලතාවය ඒවේ අඩුපාඩු තියෙනවා නම් තමන් ඒ පරිසාධන මට්ටම් වලට ළඟා වුණාද කියලා හොඳ අවස්ථාවක් සමනල සිරස ඉදිරිපත් කරන පුංචි ප්‍රඥා වැඩසටහන. ඉතින් මේ වැඩසටහන ඉදිරිපත් වෙච්ච ඔබ සියලු දෙනාට මා සුබ ප්‍රාර්ථනා කරනවා. අපි විශ්වාස කරනවා පුංචි ප්‍රඥයෝ ලොකු ප්‍රඥයෝ වෙලා ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයෝ වෙයි එහෙම නැත්නම් ප්‍රඥයෝ වෙයි තමා හදාරන ශේෂ්ත්‍රයෙන් ඒ තුලින් ඔබ සෑහිමකටපත් වෙලා ඔබ සංවර්ධනය වෙලා රටට හොඳ පුරවැසියෙක් බිහි වෙලා ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ක්‍රියාවලියට ඔබේ දායකත්වය ලබා දීම සඳහා හොඳ අත්දැකීමක් ලබා ගත්ත කියන එක තමයි මගේ හැඟීම ළමයින්ට සුබපතනවා සිරසට මම සුබපතනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ තරගය ආරම්භ කිරීම සඳහා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක කොළඹ DS නායක විද්‍යාලයේ ආචාර්ය සිසු දරුවන් දහස් ගණනකට දැනුම ලබා දෙන හොඳ මිනිස්සු හදන්න මහන්සි වෙන අපේ හිතවත සර් මංජුල මහේන්ද්‍ර මහතාට අපි ආරාධනා කරනවා වේදිකාවට
මෙතෙන් සිට ඔබට බාරයි මේ වේදිකාව සහ මේ තරග කරුවන් සිය උදනාව මේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ තිරණාත්මක පළමු තරග වටය එවනම් සිර දලාටම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ හතර දෙනා අතරින් එක් අයෙක් තමයි පුංචි ප්‍රඥා බවට පත් වෙන්නේ නමුත් පුතේ ඔබ සිර දෙනාම අති දක්ෂය එහෙනම් සිර දලාට සුබ ප්‍රාර්ථනා කරමි පළවෙනි වටේට සඳහා සූදානම් වෙන්නේ පළවෙනි වටේ පළවෙනි අවස්ථාව ලබා ගන්නේ මෙතුල පුතේ ඔබ මෙතුල පුතේ සම්බන්ධතාවයක් දැකිය නොහැකි අවස්ථාවක් වන්නේ එක අගලවත් රබර් දෙක මාරවිල පොල් තුන තලව කැලේ තේ දෙක මාරවිල පොල් ඔබ නිවැරදි ඔබ ලකුණු 10ක් ලබා ගන්නවා පුතා දෙවෙනි අවස්ථාව ලබා ගන්නේ ආකාශ පුතේ ඔබ ආකාශ පුතේ අපේ රටේ මුල්ම හා අවසාන රාජධානි දැකිය හැකි පිළිතුර වන්නේ එක මහනුවර අනුරාධපුරය දෙක පොළොන්නරුව දඹදෙනිය තුන අනුරාධපුරය මහනුවර තුන අනුරාධපුරය මහනුවර ඔබ නිවැරදි ඔබ ලකුණු 10ක් ලබා ගන්නවා පුතා තුන්වෙනි අවස්ථාව ලැබෙන්නේ ආකේෂ් පුතේ ඔබට ආකේෂ් පුතේ ඉංග්‍රීසීන්ට විරුද්ධව ආරම්භ වූ 1848 අරගලයේ හැඳින්වු වෙනත් නමකි එක වෙල්ලස්සේ කැරැල්ල දෙක මාතලේ සටන තුන මුල්ලේරියා සටන වෙල්ලස්සේ කැරැල්ල ඔබේ පිළිතුරෙන් සෑහෙන්නපත් වෙන්න බෑ පුතා නිවැරදි පිළිතුරන්නේ මාතලේ සටන වෙල්ලස්සේ සටන කියලා අපි හඳුනන්නේ 1818 කැරැල්ල හතරවෙනි අවස්ථාව ලබා ගන්නේ දේශිත පුතේ ඔබ දේශිත පුතේ ඒකදේශීය ශාක පමණක් ඇතුළත් පිළිතුර වන්නේ 1 දෝතලු වනමී ඇටඹ 2 සපු කොස් හොර 3 ඔකේයා ඉඟුරු පනු දොඹ 1 දෝතලු වනමී ඇටඹ ඔබ නිවැරදි ඔබ ලකුණු 10ක් ලබා ගන්නවා පුතා පළවෙනි වටේ අවසන් පළමු තරග වටේ අවසන් සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා මේ සීසන් 3 අවසන් මහා තරගය හරි පළමු වටේදී පොඩ්ඩක් පය හැප්පුණොත් يعني පළමු පඩිය නගිද්දී ඊළඟට දෙවෙනි පඩියදී සාර්ථක කරගන්න ඕනේ හරි අපි දෙවෙනි වටේ සඳහා අවස්ථාව ලබා ගමු සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ දෙවැනි ප්‍රශ්න වටය දෙවෙනි වටේ පළවෙනි අවස්ථාව ලබා ගන්නේ මෙතුල පුතේ ඔබ මෙතුල පුතේ එක්තරා නිවසක් පිහිටා තිබෙන්නේ පොලිසියට උතුරින් මීටර 50ක දුරිනි පොලිසියට නැගෙනහිර මීටර 50ක් දුරින් පාසලත් නිවසට නැගෙනහිරින් මීටර 50ක දුරින් පිට්ටනියත් පිහිටා තිබේ නම් පාසල පිහිටා තිබෙන්නේ පිට්ටනියට කුමන දිශාවෙන්ද කාලය අවසන් අනෙක් තරංකරුවන් තිදෙනාට අවස්ථාව තිබෙනවා සංඥාව නිකුත් කරනවා ආකාශ පුතා ඔබට අවස්ථාව දකුණු දිශාව දකුණු දිශාව ඔබ නිවැරදි ඔබ ලකුණු 20ක් ලබා ගන්නවා අමතර ලකුණක් ලෙස දෙවෙනි අවස්ථාව ලැබෙන්නේ ආකාශ පුතේ ඔබටමයි ආකාශ පුතේ සංඛ්‍යා දෙකක් අතර වෙනස පහකි සංඛ්‍යා දෙකක් අතර වෙනස පහකි සංඛ්‍යා දෙකේම එකතුව 21ක් නම් සංඛ්‍යා දෙක කුමක් පස් සංඥාව නිකුත් කරනවා ආකේෂ් පුතා ඔබට අවස්ථාව 13 සහ 8 13 සහ 8 ඔබ නිවැරදි ඔබ ලකුණු 20ක් ලබා ගන්නවා පුතා අමතර ලකුණක් ලෙස මේ අවස්ථාව ලැබෙන්නේත් ඔබටමයි තුන්වෙනි අවස්ථාව ලැබෙන්නේ ආකේෂ් පුතේ ඔබටමයි ගණකයක එක් පැත්තක කුඩා ගණක 16ක් ඇත මේ ගණකයේ සෑම පැත්තකම තීන්ත ගා තිබේ නම් එක් පැත්තක පමණක් තීන්ත ගෑවුණු ඝනක ප්‍රමාණය කීයද පස් පස්
සංඥාවන් නිකුත් කරනවා මිතුල පුතා ඔබට අවස්ථාව 24යි ඔබ නිවැරදිව බලකුණු 20ක් ලබා ගන්නවා පුතා හතරවෙනි අවස්ථාව දේශිත පුතේ ඔබටයි මේ අවස්ථාව ලැබෙන්නේ ඉලක්කම් හතරක සංඛ්‍යාවක් ඇත එක ස්ථානයේ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් ගුණ කළ විට දහස ස්ථානයේ පීඨ සංඛ්‍යාවද දහස ස්ථානයේ සංඛ්‍යාවෙන් එකක් අඩු කළ විට 10 ස්ථානයේද එකක් එකතු කළ විට සිය ස්ථානයේ සංඛ්‍යාවද ලැබේ එක ස්ථානයේ පීඨ ඉලක්කම දෙක නම් මෙම සංඛ්‍යාව කුමක්ද खाली कुत्तना पुता अनेक तरंग करुण तिदना डावस्साव तिबनो संयावनी कुत करनो आकाश पुता उपटावस्साव हारदास हारसिये तीस देकर उबे पिलितुरे सहे में टपते न बह पुता निवर्ती पिलितुरो अन्य हारदास पांसिये तीस देकर තරගය තරග කරුවන් අතර හිට මෙහෙට දෝලණය වෙනවා එක වතාවක් පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඊළඟ වතාවෙදී ඒක අල්ල ගන්නවා ඔව් හැබැයි දැන් නම් ආරම්භ කරන්න අපි සෝදානම් වෙන්නේ බොහොම තීරණාත්මක වටයක් හරි අපි පටන් ගමු සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ තීරණාත්මක උද්වේගකර ඉතාමත්ම තියුණු තුන්වැනි තරග වටය මේ වටය තමයි තීරණාත්මකම වටය ඒ වගේම මේ තරගයේ තිබෙන ඉතාම සුවිශේෂී වටේ මොකද මේ වටේදී අපි තරකරුවන්ට වෙන වෙනම ප්‍රශ්න යොමු කරන්නේ අපි ඔබට ලබා දෙන්නේ පොදු ප්‍රශ්න ලෙස එමනම් මේ තුන්වෙනි වටේ පළවෙනි පොදු ප්‍රශ්නේ සංඥාවිතායි වනින් නිකුත් කර තමුන්ගේ අවස්ථාව ලබා ගැනීම හැකියාව තිබෙනවා පළවෙනි පොදු ප්‍රශ්නේ වර්තමාන මුදල් නෝට්ටු වල තිත් සලකුණු යොදා තිබෙන්නේ ඇයි සංඥාව නිකුත් කරනවා ආකාශ පුතා ඔබට අවස්ථාව අන්දායට පහසුවෙන් මුදල් නෝට්ටු වේතියගේ හඳුනා ගැනීමට ඔබ හරි බලකුණු 30ක් ලබා ගන්නවා පුතා දෙවෙනි පොදු ප්‍රශ්නය මේ පින්තූරයෙන් දකිද මේ ශාක වර්ගය කුමක්ද නැවත සංඥාව නිකුත් කරනවා ආකාශ පුතා ඔබට අවස්ථාව කඩලාන ඔබ නිවැරදි ඔබ ලකුණු 30ක් ලබා ගන්නවා පුතා තුන්වෙනි පොදු ප්‍රශ්නය මේ රූපයෙන් දැක්කෙන්නේ අපේ රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් වන අනගාරික ධර්මපාලතුමා මම ඔබෙන් අහන ප්‍රශ්නේ මෙතුමාගේ පැවිදි නම කුමක්ද මෙතුමාගේ පැවිදි නම කුමක්ද මෙතුල පුතා ආකාශ පුතා අකේෂ් පුතා දේශිත පුතා තරංකරුවන් තිදනා නිහඬයි නිවැරදි පිළිතුරු වන්නේ ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමි විදියට අපි හඳුන්වනවා මෙතුම ධර්මපාලතුමා භික්ෂුවක් විදිහට 1864 සැප්තැම්බර් 17 වෙනිදා තමයි එතුමා උපත ලැබුවේ ඉන්පසු අපේ රටින් ගොස් බුද්ධගයාවේ පැවිදි වී අපේ රටට මහත් සේවයක් කරපු කෙනෙක් තමයි අනගාරික ධර්මපාලතුමා අපි හඳුන්වන්නේ හතරවෙනි පොදු ප්‍රශ්නය 2021 වර්ෂයේදී ඔලිම්පික් තරගයේ පැවැත්වෙන රට කුමක්ද සංඥාව නිකුත් කරනවා ආකාශ පුතා ඔබට අවස්ථාව ජපානයේ ජපානයේ ඔබ නිවැරදි ඔබ ලකුණු 30ක් ලබා ගන්නවා පුතා තුන්වෙනි වටේ අවසන් සමන්ති ප්‍රසාද් ඔබටයි මේ ආරාධනාව බොහොම ස්තුතියි සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා මේ තරගාවලිය පුරා පිට එක බොහොම ලෙන්ගතව කටයුතු කරන ප්‍රශ්න විචාරක කොළඹ ඩීඑස්නාගේ විද්‍යාලයේ ආචාර්ය මංජුල මහේන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි ලබා දෙමු ලස්සන අත්වල සන්නාදය අපි මේ මොහොතේ සූදානම් වෙනවා මේ තරගයේ අධීක්ෂණ කටයුතු සඳහා අපට සහයෝගය ලබා දෙන ජූරිය හඳුනා ගන්න. ඔව්. දුෂ්මන්ත රාජපක්ෂ මහත්මයා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බස්නාහිර පළාත, ඒ වගේම ශාමා පෙරේරා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික කොළඹ කලාපය. මොකද හිතෙන්නේ මෙවර තරගාවලිය ගැන දුෂ්මන්ත රාජපක්ෂ මහත්මයා?
මේ වැඩසටහනට කීප වරක්ම සහභාගී වූ කෙනෙක් විදිහට මම මේ සිරස ප්‍රඥා වැඩසටහන විශේෂ වැඩසටහනක් විදිහට සලකනවා. ඒකට හේතුව තමයි රටේ පවතින තත්ත්වයත් එක්ක මෙවන් වැඩසටහනක් කිරීමට දායකත්වය දීම සම්බන්ධව විශේෂ එසොතිය වගේම ඒක මහා ලොකු මාධ්‍ය කාර්යභාරයක් වගේම මාධ්‍ය වගකීමක් දරුවා කියලා මට හිතෙනවා. සෑම දෙයක්ම සමබරව මේ දක්ෂ දරුවන් විදිහට මේ සිරස මේ දරුවන් ජාතියට හඳුන්වා දීමේ මේ වැඩසටහන මම ඉතාම අගය කරනවා. බොහොම ස්තුතියි දුෂ්මන්ත රාජපක්ෂ මහතා. ඒ වගේම අපි දැනගන්න කැමති ඔබතුමියගේ අදහසත් ශාමා පෙරේරා මහත්මිය ප්‍රාථමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කොළඹ කලාපයේ. ස්තුතියි. තුන්වෙනි වරටත් මේක ජයග්‍රහීව පවත්වන්න ලැබීම ගැන ඇත්තටම අගය කරනවා. විශේෂයෙන් පැවතිච්ච කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේදීත් මේ වැඩසටහන ඉදිරියට ඔබට අරගෙන එන්න ලැබීමම අපේ දරුවන්ට කරපු ලොකු අගනා ඔබ කරපු ආයෝජනයක්. ඇත්තටම මේ පහ හතර පහ දරුවෝ ලංකාව පුරාම විභාගයේ පස්සේ විතරක් දුවන විදිහක් අපි දකිනවා. නමුත් එතනින් ඔබට ගිහිල්ලා මෙවන් වූ ප්‍රායෝගික වැඩසටහනකට මේ දරුවෝ යොමු කරන්න මෙච්චර අසීරු අවස්ථාවක ඔබගත්තු වෑයම අගය කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශාමා පෙරේරා මහත්මියට ප්‍රාථමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කොළඹ කලාපය. මිල ප්‍රතිඵල ලේඛනය ජූරි අධීක්ෂණයට ලක් වුණා. මම හිතන්නේ අනුමැතිය ලැබුණා. ප්‍රසන්ත ලීනාරච්චි මහත්මයා සූදානම් අපිට නිල ප්‍රතිඵල ලේඛනය ලබා දෙන්න. ඔව් ප්‍රසන්ත ලීනාරච්චි මහත්මයා එනවා. ඔන්න පුතේ ප්‍රතිඵල එනවා. හොඳයි. තැපෑලෙන් එන්නේ නැහැ මේ වතාවිය. ඔන්න ආවා. ප්‍රතිඵල ලේඛනය මගේ අතට ලැබුණා. බොහොම සූදි. මෙන්න මීළඟ පුංචි ප්‍රඥා විහිවුණු ප්‍රතිඵල ලේඛනය. අපි දෙන්න තමයි මුලින්ම දකින්න. අපි නම් දැන් ගන්නවා. සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ මේ තරග කරුවන් සිව් දෙන අතරින් සිව්වැනි ස්ථානය ලබා ගන්නේ කටුපත ප්‍රාථමික විද්‍යාලයේ දේශිත රශ්මික බාලසූරිය. දේශිත පුතා තමයි සිව්වෙනි යවෙන්නේ. හැබැයි ඔහු විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත්තා මේ දක්වා ඇවිල්ලා. අපි තෑගි දෙන්න සූදානම්. පුතා දැන් හිටපු දැනට මෙයන්. තුන්වෙනිය කවුද? සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ තුන්වෙනි ස්ථානය ලබා ගන්නේ බණ්ඩාරනිල මධ්‍ය මහාවිද්‍යාලයේ අකේෂ් ඉමන්දීව් රත්නායක. හොඳ දක්ෂේ. කොහොම තමයි? අපි දිනනවා පරදිනවා අත්දැකීම් ලබා ගන්නවා ජීවිතේ ඉස්සරහට යනවා. අපි තෑගි දෙනවා. එන්න ඔබ හිටපු ස්ථානයට. පළමු කොටම අපි සිව්වන ස්ථානය සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට සූදානම්. සහතික පත්‍රයක් තිබෙනවා, වටිනා පොත් කටලයක් තිබෙනවා. සිව්වන ස්ථානය ලබාගත් දේශිත රශ්මික පුංචි පුතාට ඒ ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනය කරන්නේ සෝමා රත්නායක මහත්මියට. රුපියල් 15,000ක මුදල් චෙක් පතක් හිමි වෙනවා. බුද්ධි වික්‍රමනායක මහතාට ආරාධනය කරනවා අපේ දේශිත පුතාට ඒ චෙක් පත ලබා දෙන්න. සිව්වන ස්ථානය දක්වාව රටේ 4 ශ්‍රේණියේ සහ 5 ශ්‍රේණියේ දරුවන් විශාල පිරිසක් මේ තරගයේ හිටියා. ඔවුන් සියලු දෙනා අතරින් කඩුල්ලෙන් කඩුල්ල පැනගෙන සිව්වන ස්ථානට එනවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. අපි ඔබ වෙනුවෙන් ලබා දෙන කුසලාණියයි මේ ලබා දෙන සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ආරාධනය කරනවා අධ්‍යක්ෂ සංගීත සිරස FM නිහාල් වික්‍රමදීර සූර්ය මහතාට. සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ සිව්වෙනියා පුංචි ප්‍රඥා අතර 4 වෙනියා. හොඳ තැනක් පුතේ. හරි, මීළඟට අපි තුන්වන ස්ථානය ලබාගත් අකේෂ් රත්නායක පුංචි පුතාට තිළන ප්‍රදානය කිරීම සඳහා සූදානම්. අපි සූදානම් වෙනවා මුලින්ම සහතික පත්‍රය සහ පොත් කටලේ. වටිනා පොත් කටලයක් ලැබෙනවා. දැනුම කේන්ද්‍ර වුණු සමාජයක අපි ඉන්නේ. ඒ පොත් කටලේ ප්‍රදානය කිරීම සඳහා සෝමා රත්නායක මහත්මිය ආරාධනය කරනවා. අධ්‍යක්ෂ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ එන්න අකේෂ් පුතේ.
රුපියල් 25000ක මුදල් තිලිනයක් ලැබෙනවා අකේෂ් පුතාට. එය ප්‍රදානය කරන්නේ බුද්ධි වික්‍රමනායක මහතා MBC Networks පෞද්ගලික ආයතනයේ අලවි අධ්‍යක්ෂ. තුන්වන ස්ථානය සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 තුන්වන ස්ථානය දිනාගත් අකේෂ්ට කුසලාණේ ප්‍රදානය කිරීම සඳහා ආරාධනය නිහාල් වික්‍රමඉදිරි සූර්ය මහතාට අධ්‍යක්ෂ සංගීත සිරස FM නිහාල් වික්‍රමඉදිරි සූර්ය මහතාටින් මෙන්න අකේෂ් කුසලාණේ ලබා ගන්නවා ත්‍යාග ප්‍රදානය සඳහා එකතුන ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි ඔබ හැම දිනම ලොකු ශක්තියක් අපට මේ කටයුත්තේදී මෙතුල සස්නද පුතයි ආකාශ සිතුම් පුතයි එන්නකෝ බලන්න මෙහෙට චන්ඩියෝම දෙන්නෙක් හරි දෙන්නම එක හඬින් කියලා තමයි මේ තරගෙට ආවේ කොහොම හරි මේ පුංචි ප්‍රඥා අදනම් වෙන එක වෙනවමයි කියලා දැන් මෙතුල පුතා යන්න කොහොම මෙතුල මෙතුල එන්නේ මේ පැත්තට හරි දැන් ඉන්නවා ආකාශ ඔය පැත්තේ ඉන්නවා මෙතුල දැන් මොකද කියන්නේ සිරස් FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අවසන් මහා තරගයේ ජයග්‍රහකයා සිරස් FM අපි බිහි කරන තුන්වැනි පුංචි ප්‍රඥා මෙවර තරගාවලියේ ජයග්‍රහකයා මාතුගම CWW කන්නගර විද්‍යාලයේ ආකාශ සිතුම් අනුශූරයා මාතර රාහුල විද්‍යාලයේ මෙතුල සස්නද මතුගමට කිරුල ගන්න සමත් වුණා. මාතරින් හොඳ තරගයක් ලැබුණා. හරි දෙන්නම බොහොම සතුටෙන් ඉන්නේ. අපි ත්‍යාග ප්‍රදානයේ සඳහා යොමු වෙන සූදානම් ආරාධනය කරනවා. ත්‍යාග ප්‍රදානය කිරීමේ කටයුතු සඳහා සිරස් FM නාලිකා ප්‍රදානයේ සජිත් රත්නායක මහත්මයාට. ඒ වගේම අපි ආරාධනය කරනවා මේ මොහොතේදී ත්‍යාග ප්‍රදානය කිරීමේ කටයුතු සඳහා අප්වෙල් ලංකා ආයතනයේ අලවි කර්මණාකරු ශිහානි ලියනගේ මහත්මියට ඉතාම ගෞරවනීය ආරාධනය කරනවා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතාට වේදිකාවට. හරි මෙතුල පුතේ අපි තෑගි දෙන්නයි සූදානම් වෙන්නේ හැබැයි තෑගි දෙන්න කලින් මේ අපේ ශක්තිය ලබා දෙන අපිට අනුග්‍රහක ශක්තිය ලබා දෙන අපේ මේ වැඩ කටයුතු වලට අපිත් එක්ක ලෙන්ගතුව සහයෝගිතාවෙන් කටයුතු කරන පිරිසගෙන් මේ තරගාවලිය ගැන යමක් දැනගන්න ඕනේ විභාග කොමසාරිස් ජෙනරාල් තුමා මොකද හිතෙන්නේ අපිත් එක්ක සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයකට ඔබතුමා සහයෝගයෙන් එකතුලා ඉන්නවා ඔව් ඇත්තටම මේ සමනල සිරස වැඩසටහනේ පුංචි ප්‍රඥා විදියට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මම දැක්කේ මේ උන්චී ප්‍රාඥයන් හතර දිනාගෙන් මේ මහා ප්‍රාඥයා දැන් අපි තෝරලා අවසానයි ඒකත් සුවිශේෂී බවකුත් මන් දකිනවා මතුගම CWW කන්නංගර විද්‍යාලය කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වන ආචාර්ය CWW කන්නංගර මෙතුමාගේ ප්‍රථම පාසල ඉතින් ඒ නිසා මේකත් වැදගත් සිද්ධියක් වෙනවා කෙසේ වෙතත් මේ අනුග්‍රහය ලබා දෙන ආයතනත් ඒ වගේම සිරස මාධ්‍ය ආයතනත් මම හිතනවා මේ දරුවන්ගේ බහුවිධ කුසලතා මම කලින් උත්සඳහන් කරා විවිධ හැකියාවන් ඉස්මතු කරන මෙවැනි වැඩසටහන් නොකඩවා කිරීම අනිත් එක තමයි මෙවැනි අපි රටේ තියෙන යම් යම් ගැටලු රාශියක් තිබුණා ඒ කිසිම ගැටලුවක් අපි අභියෝගයන් කරගන්න හොඳ නැහැ මම ඒ නිසා ස්තුතිවන්ත වෙනවා අපිත් ඒ විදිහට කටයුතු කරපු ආයතනයක් විදිහට කිසිම ක්‍රියාවලියක් අපි කල් දමන්නට හොඳ නැහැ ඒ නිසා ඔබ අකණ්ඩව මෙම සමනල සිරස යටතේ පුංචි ප්‍රඥයෙන් තෝරා ගැනීමේ මහා තරඟය ඒ ආකාරයෙන්ම පැවැත්වුවා ඒ පිළිබඳවත් මම මගේ ගෞරවය ඔබේ ආයතනයටත් ඒ සීලුම ඔබ ඇතුළු සීලුම කාර්ය මණ්ඩලයටත් මම මේ අවස්ථාවේ පුද කරනවා අකණ්ඩව ඔබතුමා ලබා දෙන සහයෝගයටත් අපි ස්තුතිය කියලා කියනවා ඔබ ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ බොහෝ දෙනෙක් අපිත් එක්ක බොහොම සමීපව වැඩ කටයුතු කරන හැම දිනාටම බොහොම ස්තුතියි සජිත් රත්නායක මහත්මයා සතුටින් ඉන්න කෙනා මේ ජයග්‍රහකයොත් සතුටින් තමයි ඉන්නේ මොකද හිතෙන්නේ සිරස් FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මහතා ඔව් ප්‍රසාද් ඒ වගේම සමන්තී
අපේ කොමසාරිස්තුමාය වගේම ශෙහානි කිවාසේම මුළු රටක් සහ ලොවක් අභියෝගයකට ලක් වෙච්ච මොහොතක තමයි වසරක් පුරා මේ වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්නට උනේ මේ දෙමාපියන්ට මේ දරුවන් එවන් නැතුව ඉන්න තිබුණා ඒ වගේම දරුවන්ට සහභාගී නොවි ඉන්න තිබුණා ඒ වගේම අපිට අනුග්‍රහය නොදක්වන් ඉන්න තිබුණා ඕනේ තරම් හේතු තිබුණා මොකද අපි රටක් හැටියට සෑහෙන අධ්‍යාපනය අතින් පහුගිය කාලේ සෑහෙන දුෂ්කරතාවෙ ඉඳලා ඒකම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම මෙතුමන්ලාගේ ශක්තියෙන් සහයෝගයෙන් අපි කෙසේ හෝ මේ දුෂ්කරතාවයන් ජයගත්තා සිරස FM සම්මල සිරස පුංචි ප්‍රඥා අප තුන්වන අධිරත් සාර්ථක වුණේ මොනවා මට මතකයි සූම් තාක්ෂණයේ ඔස්සේ පහුගිය කාලේ අපිට එකිනෙකාට මුණ නොගැහෙන්න තිබිච්ච අවස්ථාවන් නිසා සූම් තාක්ෂණයේ ඔස්සේ තමයි මූලික තරඟ පවත්වන්නට උනේ ඉතින් ඔබ හොඳට නිරීක්ෂණය කළොත් එහෙම පේනවා දිස්ත්‍රික්ක 4කින් ජයග්‍රහකයන් 4 දෙනෙක් තමයි මේ අවසන් තරඟයට තේරුනේ. ඒ කියන්නේ ලංකාව පුරාම අපි හැකි පමණින් මේ තරඟේ ව්‍යාප්ත කළා. තුන්වන අධීරියේ මේ සියලුම දරුවන් අතිදක්ෂයි. ඒ අතරින් සුබපතනවා ජයග්‍රහණය කරපු දරුවන්ට. අනික හැමෝටමත් සුබපතනවා පුතේ මේ ජීවිතේ එක සම්දිස්ථානයක් පමණයි. එවනම් යලිත් මෙවැනි අනාගතේ මල් කැකුළු රට බාර ගන්න වාසනාවන්ත ශක්තිමත් බුද්ධිමත් දරුවන් බිහි කරන තවත් ඊළඟ වැඩසටහනෙන් අපි යලිත් වතාවක් හමු වෙනවා කියන පණිවිඩයත් ලබා දෙනවා සමන්ති ප්‍රසාද් අපි තරඟට යමු. එහෙමනම් අපි සූදානම් මේ මොහොතේ දෙවන ස්ථානයේ දිනාගත් අනුශූරතාව දිනාගත් ඒ දක්ෂයාට තිලින ප්‍රදානය කිරීම සඳහා එන්න මාතර රාහුල විද්‍යාලයේ නියෝජනය කළ දකුණේ අභිමානීය සිරස FM මේ සමල සිරස පුංචි ප්‍රඥා වේදිකාවට රැගෙන මෙතුල සස්නද හොඳ තරගයක් දුන්නා හොඳ තරගයක් දීලා තමයි මේ අනුශූරතාව දිනා ගන්නේ මුලින්ම රුපියල් 50000ක මුදල් චෙක් පත්‍ර ප්‍රදානය කිරීම සඳහා ආරාධනය කරනවා ශිහානි ලියනගේ මහත්මියට ආලවි කළමනාකරු අප්‍රේල් දංක ආයතනය රුපියල් 50000ක මුදල් චෙක් පත්‍ර ලැබෙනවා ඊළඟටම ආරාධනය කරනවා සහතික පත්‍රය සහ වටිනා පොත් කටලේ ප්‍රදානය කිරීම සඳහා විභාග කොමසාරිස් ජෙනරාල් සනද්දි පූජිත මහතාට අපි අත්පොල සන්නාදයේ දෙමු වුණ ආපු ගමන බොහොම කටුකයි දුෂ්කරයි ජයග්‍රහණය හරිම මිහිරි වෙලාවක් ඒ නිසා අපි අත්පොල සන්නාදයේ දෙමු කුසලාණේ ප්‍රදානය කරන අනුශූරයාට සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අනුශූරයා මෙතුල සස්නද මාතර රාහුල විද්‍යාලයේ සිරස FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මහතාටින් අනුශූරතා කුසලාණේ ලබා ගන්නේ මෙතුල පුතේ එන්න ඊළඟට අපි සූදානම් ජයග්‍රහකයාට ශූරයාට පුංචි ප්‍රඥාට කිරුල ලබා දෙන්න මුලින්ම අපි මුදල් ත්‍යාගයේ ලබා දෙන්න එන්න CWW කන්නංගර මධ්‍යම විද්‍යාලය මතුගම ආකාශ සිතුම් නානායක්කාර රුපියල් ලක්ෂයක මුදල් චෙක් පත්‍ර ලබා දෙනවා ශිහානි ලියනගේ මහත්මිය අලවි කළමනාකරු අප්‍රේල් දංක ආයතනය රුපියල් ලක්ෂයක මුදල් චෙක් පත්‍රක් ලැබෙනවා ඉන්පසුව වටිනා සහතික පත්‍රය සහ පොත් කටලේ ප්‍රදානය කරනවා විභාග ප්‍රධාන ජෙනරාල් සනද්දී පූජිත මහතා සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 කටුක දුෂ්කර දීර්ඝ ගමනක් ඇවිල්ලා අද රත්නාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ මේ වේදිකාව මත තමන්ගේ හැකියාව උපරිමයෙන් පෙන්වා තමන්ට අභියෝග වලට මුහුණ දීමට තිබෙන ශක්තියතාව පෙන්වා ජයග්‍රහණය අත්පත් කරගත් මතුගම CWW කන්නගර මධ්‍ය මහාවිද්‍යාලයේ ආඩම්බරය ගෙන මතුගමට ආඩම්බරය ගෙන ආකාශ සිතුම් නානාකාරට කුංචි ප්‍රඥා කුසලාණියයි මේ ලබා දෙන්නේ සජීත් රත්නායක මහතාටින් ආකාශ සිතුම් නානාකාර මතුගමෙන් මතුගම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 ජයග්‍රහකයා රටට අභිමානය ගෙනෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මේ සියලු දරුවන්ට එයයි අපේ ප්‍රාර්ථනය ජයග්‍රහකයන් බිහි කළා රටේ අනාගත පරපුර නිර්මාණය කරන්නට අපි සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා ත්‍යාග ප්‍රදානයේදී ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි.
සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥා සීසන් 3 අපි මෙලෙස අතිසාර්ථකව අවසන් කරනවා මේ අභිෝගාත්මක කාල සීමාව තුල මේ තරගාවලිය අතිශය සාර්ථකව අතිශය නිර්මාණශීලීව ක්‍රියාත්මක කොට අවසන් මහා තරගය දක්වා ගෙනෙන්නට අපට හැකියාව ලැබුණා සිරස FM අපිට හැකියාව ලැබුණා සිරස මාධ්‍ය ජාලයට හැකියාව ලැබුණා ඒ වෙනුවෙන් උදව් කරපු හැම දිනාටම අපි නැවත නැවතත් ස්තුතිය කියලා කියනවා අපි සමු ගන්නවා ඒ අතරින් මතක් කරන්න සූදානම් සමන්ති සිරස FM සමනල සිරස පුංචි ප්‍රඥාව සීසන් 4 සමග නැවතත් අපි මුණ ගැහෙනවා ඔබ හැම දිනාටම වඩාත් සුබ අනාගතයක්